අද දිනය ඔබ පැවසු ආකාරයට ඉතාම සුවිශේෂී ඇඟ එක්දහස් නමසය පනස්සටේ දෙසැම්බර් හත්වෙනිදා තමයි සර්ෝධී නිර්මාතර ආචාර්ATR ඉරණයන් ප්‍රධාන ගුරු සිසු පිරිසක් කුරුණෑ කල දිස්ට්‍රික්කයේ හෙට්ටිපොල කියන ඒ කාලි හඳුන්නපු ආදායම් පාලක කොට්ටාසේ කනතුළුව කියන කුල්ල පීඩනය ඉතාම තදට ඉහල මට්ටමක තිබුණු ගම්මානයකට ගිහිල්ලා. මේ සිසුන් සමග නාළන්දා විද්‍යාලයේ, සමාජසේවා සංගමයේ සාමාජික සිසුන් සමඟ ශ්‍රමධාන්‍යාපාරයක් ආරම්භ කළ එක තමයි සර්වෝධී උපත හැටියට අපි සලකන්න මෙම ඔබ දගන්න මේ ආරම්භය අපි කතා කරම අනිවාර්මයි මෙතන රූප රාමෝලයි හිටපු විදුහලපතිවරු ඉන්න අයි වගේම ආචර මණ්ඩලිය සහ සිසුන් එතකොට ඒ කඳවුර හැඳින්වේ අධ්‍යාපනික ශ්‍රමධාන කඳවරක් හැටියට නිදස් නන්ේ පනසට කියන්නේ අප නිදහ ලබ ශ්‍ර ලංකාව නිදහස ලබ හටින් බවරුද්ධායි. එතකොට අ දේශීය සංවර්ධන ක්‍රියාදාමයක මොඩලේක අවශ්‍යතාව පිළිබඳ ඉතාම තදින් දැනි ලතිබුණ වසර හාරසියකට ආසන්න කාලයයක් කිය යටත් විජිතයක් බවට පත් වෙලා අපි අපේ දේශය අන්‍යතාවේ මත. ඔහොමද අපේ ජනතාවගේ මූලික මානුෂි අකාශතා සම්පූර්ණ කරන්න කෙන එකකොට මේ ඒකාලි තරුණයඒන මගේ පියාආචරීයට අර්යයක්ත්යන් අවුරුදු විශසේ නමයෙක තරුණ ගුරුවර එකතකොටඒ වගේම තමයි අනිකුරුවරුත් ඉහලඒ වැඩිහිට පරම්පරාාව හිටිය MW කරුණානන්ද මහත්මා තමයි විදුහල්පතිනාලන්ද විද්‍යාලයේ එතු මේ හැම දිනාටම ඉතාම අවංක ඕමනාවක් තිබුණා මේ අධ්‍යාපනය පන්තිකාමරෙන් ටගෙන යන්න ඒ ඒ සිසුන්ට අවබෝධයක් ගැමුරු අවෝධයයක් තිබුණ ැහැ ඇතටම අතිමා බෞතර ජනතාවක් මේ රටේ ග්‍රාමිය ජනතාව කොයි විදිරට දජීවත්ත නොව ගතින අවශ්‍යතා පිබඳව. ඉතින් ඒ ඒ නායකන්ට ඒ කාලේ ආාශෂය ලබුණ ගන්ධිතුමාගේ දර්ශනවාගේ අපේ බෞද්ධ දර්ශනය. එතකොට සර්වෝදය ශ්‍රමධනය ව්‍යාපාරය හැට ආරම්භ වන්නේ සර්වෝධයකන වචනය තේරුම එක ගාන්ධිතුමා හන්ලදුන්නු වචනයක් නමු ඒක විශ්වමය සංකල්පයක් ඒ ේපේ ද ර් ගතය කරල ද අනිවාර්ර හැමදිනගේ උදාව. එතකට උදාව පටන්ගන්න තමන්ගේ ඒ අපිෙන පෞරුෂෝදය කියලා. එකොට පෞුරුෂෝදයෙන් පටන්රගෙන පවුලේ උදාව කුටුම්බෝධ, ගමේඋදාව ග්‍රාමෝදය, නගරය උදාව නගරෝදය රටේ ද දේශෝදයසාහ. සඳහන් කළලාආකාරයට අද විශ්්‍රමය වශෝදයක් බ ප වෙලා තියෙනවා එතකොට එතන එතනින් ආරම්භ කළේ ඇතරම මේ දෙවනි වචනයතතින් ශ්‍රමදාානය එතන ශ්‍රමය බෙදාහදාගැනීමට පමණක් සේවා වුනේ නැහැ බුද්ධිය තමන්ගේ දන්නය වෙන ආකාරයක තමන්ගේ කාලය මේවා අනි අයත් සමඟ බෙදාහදාගෙන පොදුවේ අප උදාවක් ඇති කිරීම සඳහා සංවර්ධනය කියන එක මේ හුෙක් බෞතික සංවර්ධනය පමණක් නෙවෙයි අධ්‍යාත්මික සදාචාර සංස්කෘතික වටිනාක මත පදනම් වෙච්ච සමාජාර්ික දේශපාලන සංවර්ධනය අවශ්‍යය කින ැන තමයි සරෝධය ඒ කාලෙින් දන්නම කටයුතු කළේ. එතකට මූලික හරපද්ධතිය වෙනස් වෙලා නෑ. වත් අවුරදුද හැට පහකටත් පසු අපි විශ්වාස කරන්නේ මේ සංවර්ධනය කියන එක මූලික භෞතික අව්‍යා සම්පූර්ණ කිරීම පමණක් නවෙේ නමුත් අධ්‍යාත්මික වශයෙන් අපි ඉහළ තැනකටෙන් නොන ඒක නොනවතින ක්‍රියාදාමයක්.